ඔන්න අද නම් මම අරගෙන ආවේ විශේෂයෙන්ම අමු හාල් මැස්සන් තියෙන කාලෙට අපේ ගෙදර වරදින්නේ නැතුව හදන කෑමක්. බත් කන්න බැදුමක් විදිහට වගේම බයිට් එකක් විදිහටත් මේක නියමයි. ඔයාලට මේ බයිට් එක හදන්න මේ හාල් මැස්සන් වර්ග දෙකෙන් ඕනම එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමුද මේ බයිට් එක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මම මේක හදන්න ගත්තේ ඉරි හාල් මැස්සන් කියන ලොකු වර්ගය. ඒ වගේම සිහින්ව ලියාගත්ත වැඩිපුර ලුණු ටිකක්, සිහින්ව ලියාගත්ත කරපිංච අමු මිරිස් ටිකක්, හාල් මැස්ස ප්‍රමාණය අනුව බිත්තරයක්, කඩල පිටි මේස හැඳි දෙක තුනක්, ලුණු මිරිස් කුඩු, ඒ වගේම හාල් මැස්ස බයිට් එක බැදගන්න තෙල්. මෙන්න මේ විදිහට තමයි මම හාල් මැස්ස බයිට් එක හදාගත්තේ. මුලින්ම මම හාල් මැස්ස ටිකට සිහින්ව කපාගත්ත ලුණු ටික එකතු කරගත්තා. ලුණු වැඩිපුර එකතු කරගත්තාම හරිම රසයි. ඊට පස්සේ අමු මිරිස්, කරපිංචා, රසාණුව ලුණු, රසාණුව මිරිස් කුඩු එකතු කරගත්තා. මේකට කුළුබඩු විදිහට එකතු වෙන්නේ මිරිස් කුඩු විතරයි. ඊට පස්සේ මම බිත්තරය හොඳින් ගසා ගත්තා. අමු හාල් මැස්ස ග්‍රෑම් 300කට වගේ ප්‍රමාණයකට තමයි මම එක බිත්තරයක් ගත්තේ. මම දැන් අමු හාල් මැස්ස ටිකයි අනෙක් අමුද්‍රව්‍ය ටිකයි හොඳින් මිශ්‍ර කර ගන්නවා. මේකට මිරිස් කුඩු විතරක් ගත්තා කියලා රස වෙනස් වෙන්නේ නැහැ. හරිම රසයි. අනවශ්‍ය විදිහට කුළුබඩු එකතු වුණාම මේකේ රස වෙනස් වෙනවා. දැන් මම හොඳින් මිශ්‍ර කරගත්ත අමු හාල් මැස්ස මිශ්‍රණයට බිත්තර ටික ටික එකතු කර ගන්නවා. හාල් මැස්ස වලට බිත්තර එකතු කර ගන්න ඕන දියර ගතියට නෙවෙයි. මේ සියලුම ද්‍රව්‍ය ටික එකට ඇලිලා තියාගන්න එක තමයි බිත්තර වලින් කරන්නේ. හරියට ගම් එකක් වගේ. මේ විදිහට බිත්තර ටික ටික එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට බිත්තර එකතු කර ගන්න. බිත්තර වැක්කිරෙන ගානට එකතු කර ගන්න නම් එපා. මම සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් ගත්තේ, ඒකෙනුත් ටිකක් ඉතුරුත් වුණා. සම්පූර්ණ බිත්තරයම දැම්මා නම් මේක ගොඩක් දියාරු වෙනවා. ඔයාලට මේ හාල් මැස්සන් මිශ්‍රණයට කපාගත්ත මැල්ලුම් වර්ගයක් උනත් එකතු කරගන්න පුළුවන්. හර්බ්ස් වර්ගවල රසයට කැමති අයට හර්බ්ස් වර්ගයක් උනත් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට බිත්තර එකතු කරගත්ත මිශ්‍රණයට මම කඩල පිටි ටිකකුත් එකතු කරගන්නයි යන්නේ. කඩල පිටි වෙනුවට පාම් පිටි ගන්නත් පුළුවන්. කඩල පිටි ටිකක් එකතු කරගත්තාම මේ හාල් මැස්සන් මිශ්‍රණය තවත් හොඳින් පහසුවෙන් කැටි කරගන්න පුළුවන් වෙනවා. කඩල පිටි එකතු කරලා මේ හදාගන්න එක දියර ගතියෙන් යුක්ත බැටරයක් නෙවෙයි. මේක හරියට හාල් මැස්ස එකට අලව ගන්න හදාගන්න ගම් එකක් වගේ. බයිට් එක බැදෙනකොට බිත්තර කඩල පිටි වලින් තමයි හාල් මැස්ස ටික එකට කැටි කරලා තියාගෙන බැදෙන්නේ. හරියට හාල් මැස්ස වඩයක් වගේ තමයි. මගේ අම්මගේ රෙසිපි එකක් වුණාට මේක මගේ අම්මා පාම් පිටිවත් කඩල පිටිවත් එකතු කරගන්නේ නැහැ. බිත්තර වලින්ම තමයි මේ මිශ්‍රණය එකට කැටි කරගන්නේ. ඒත් මම නම් කඩල පිටි හරි පාම් පිටි හරි ටිකක් එකතු කරගන්නවා. වැඩිපුරම කඩල පිටි. මෙන්න මේ වගේ එකට ගුලි කරගන්න පුළුවන් විදිහට මේ මිශ්‍රණය තියෙන්න ඕන. හැබැයි පිටි ගොඩාක් තියෙන්නත් බෑ. යන්තමින් ගම් එකක් වගේ ඇලෙන ගතියක් තමයි තියෙන්න ඕන. දැන් මම තෙල් ටිකක් හොඳින් රත් වෙන්න තියලා හාල් මැස්ස මිශ්‍රණේ
පොඩ පොඩ අරගෙන තෙල් එකට දාලා හොඳින් බැද ගන්නවා. හාල් මැස්සු ටික විසිරීලා යන්නේ නැතුව මේ විදිහට එකට ගුලියක් විදිහට බැදෙන්න තමයි අපි පිටි මිශ්‍රණය එකතු කරගත්තේ. හැමදාමත් වගේ ඔන්න මම මතක් කරනවා මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන කරුණු හොඳින් කියවලා බලන්න කියලා. මේ විදිහට බැදගන්න හාල් මැස්සන් බයිට් එක දෙපැත්ත හරවමින් රන්වන් පාටට බැදගන්න ඕන. හැබැයි ගොඩක් පරිස්සමෙන් දෙපැත්ත හරවලා ගන්න ඕන මොකද මේක කැඩෙන්න පුළුවන්. ලිපේ ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන මේ බයිට් එක බැද ගන්න අමතක කරන්න එපා. මතක තියාගන්න ටිකක් වැඩිපුර කාලයක් අරගෙන සාමාන්‍ය ගින්දරේ බැද ගත්තාම අමු ගතියක් නැතුව කර වෙන්නේ නැතුව ලස්සනට බැද ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි බැදගත් බයිට් ටික තියෙන්නේ. අමුහාල් මැස්සන් කන්න අකමැති කෙනෙකුට උනත් කවා ගන්න පුළුවන් තරම් මේක හරිම රසවත්. එහෙනම් ඉතින් ඔයාලත් හදලා බලලා කොහොමද රස කියලා මට කියන්නකෝ. අවශ්‍ය කෙනෙකුට බලා ගන්න මම අවුරුදු ගානකට කලින් දාපු රෙසිපි එකත් මම වීඩියෝ එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් තවත් වෙනස් විදිය කෑමක් අරගෙන මම ඉක්මනින්ම එන්නම්කෝ. හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව ඉන්න.